ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට දාන්න පුළුවන් මොකක්ද කියන්නේ. උදාහරණයක් නිර්මාණ වල අර්ථය මතු කරන්න පුළුවන්. තේරුම මතු කරන්න පුළුවන්. අනිත් උගල මොකද්ද? ශබ්දේ මතු කරන්න. ශබ්දේ මතු කරන්න පුළුවන්. අර්ථේ මතු කරන්න පුළුවන්. ශබ්දේ මතු කරන්න. ශබ්ද රසය මතු කරන්න. දැන් පොඩි බලන්න උදාහරණ කටේ වංගේ දරවන්න ශබ්ද රසය මතු කරන්න කවිය. දැන් වල මතකද පොඩි කාලේ වලට කියන්න බැරි වුණ කතාව. අර්මයිනේ ගණිති පොඩි කාලේ ළමයි කියන දෙන්නේ අපුරු මොනක්ද කියන්නේ මහා ප්‍රාණතු වෙයි අල්ප ප්‍රාණතු කියලා කෝ කියන්නේ එක හයන්න කියන හරියක් නෝ කාකට ගොම්ගෙන තාත්තා කාට ගොම්ගෙන තාත කෑම කෑම අපේ ඉඳලා තියෙනවා කියන්නේ අපේ අක්කා ගියා කාර්ය කියන්නේ කුමාරතු මොනිදාස් කාර්ය කල්පනා කළා මනෝදස්ස ලංකාවේ හොඳම පණිවිඩය. ඔය ඔය අපි දැන් අහු කරගින් සරි තාත්තා මල් වැසුදල මහා කියන ඒ සම්ප්‍රදායත් එක්ක සම්බන්ධතාව තිබුණා නේද? වෙනස කිව්වනේ කොහොමද තර්ක කතා කියනද කියන්නේ? කොඩෝ කණි අපි සරි තර්ක කතාවේ සරි තාත්තගේ තර්ක කතාව කියනවා. ඒකයි චරිත. ඉතින් අහලද? කුමාර කුමාරස් කාලේ වල මේ ළමයිට කයද කියන්නේ? ශබ්ද රසයේ මතු කරලා කයර පුරුදු කළා ළමයිට කියන්නේ මේක මේ කවි මතකේ කොට ගන්න කියන්නේ අන්න කේක්කේ කුක්කා ඉන්නේ කාක්කා එක්කා ඇන්නේ කේක්කේ අක්ක පැනලා ඇදෙන කුක්කා ඒක සංග්‍රහසේ අන්න කේක්කේ කුක්කා අන්නේ කුක්කා ඉන්නේ කාක්කා එක්කා ලහොට කාක්කා චිත්‍රු ආ චිත්‍රු ඇන්නේ කේක්කේ අක්කා පැනලා ඇදෙන කුක්කා කවි ලස්සන බලන්න චිත්‍ර දුක් නැහැ ශබ්ද රසයුත් තියෙනවා ඈ ළමයි නිකම්ම දියු 10 පාර දෙකක් කරන පුදු තව ශබ්ද රසයේ කවියක් කියන්නේ මේකට අහන්න මේක තියෙන්නේ ගිරා සංදේශී ගිරා සංදේශී ශ්‍රී ලාංකේය හමුදාව නැහැ කැරි යුද්ධේ රිපෝට් එක කරන හමුදාව වැරළ ඉගිල තුල රළ වැල ලෙස උලෙල මොකද අඩුවරක් දෙර නැහැ වැරළ ඉගිල තුල රළ වැල ලෙස උලෙල කරල කෙරල මොල බල දල දබ පහල ඇන්න කියන අයස වැරළ ඉගිල තුල රළ වැල ලෙස උලෙල සබ්ද රසින් මතුවේ ඉතින් එසා මම සාමාන්‍යයෙන් කියන්නේ කී දේවල් එක නෙවෙයි කියන්නේ ඒ නිසා අපි කියලා දුන්නොත් සමාගමේ පුතාල අපතන යනවා කියන්නේ සාහිත්‍යයක් වල ශබ්ද රසයෙන් හිතන. අර්ථය කරත් හිතන්නේ නැහැ. දැන් කොල්ලමන්ට ලියපු කවියක් මේ කවිය ආරම්භ කවුරු කට්ටිය සමාන පික්චර් මල්ලිගිරුණු නිර්තන පොළ පිටුමිය වගේ රස අන්න බලමු කොච්චර රසයිනේ. ඉස්මයිල් නාමුරු ලබ්ගේ සාමාන්‍යයෙන් දේශාභිමාන කවි ලිපිනෙක් මේ ජාතික රණ දෙරණ මතේ ගැටි වැටි මලම හොතේ ඔය ගොඩයි දැන්නේ මේ නම් පස්සේ දාලා තමයි. එයා දේශාධි වුණාම දේශාධි මට කරන්නේ ළමයි. මේ වගේ දක්ෂ ළමා කන්නේ. මේ බලන්නේ ආහ දෙක පැටි මෙහෙම බලන්න බැරි නම් වැඩක් නෑ අපි. මේකේ පොඩි දෙයක් රසක් තියෙනවා. රස දන්නව ගුණ හඳුනනවා. සමන් පිච්ච මල්ලිහිරු නිල් තනකොළ පිට්ටනියක්. සමන් පිච්ච මල්ලිහිරු නිල් තනකොළ පිට්ටනියක්. වගේ යහස අන්න බලමු කොච්චර ලස්සන මේ වගේ හදන්න පුළුවන් අපි අපිට අපිට අවට තියෙන දේවල් ගැන මෙහෙම කියන්න පුළුවන් අපිට පුළුවන් උදේ උදේ ගැන ලියන්න කාට උදෑසන අපිට පුළුවන් රාත්‍රිය ගැන කවියක් කියන්න තවත් එකක් ලොකු නම වෙන වෙන මාතෘකාවක් ආදරේ ප්‍රේමය අම්මා තාත්තා විවාහය ධර්මය දර්ශනය මේ වගේ මාතෘකාවක් ගැන මෙහෙම ලස්සන දකින්න පුළුවන් නම් ඔබ නිර්මාණාත්මක ලේඛකයෙක් බවට පත් වෙනවා.